සුබ දවසක් යාළුවනේ. IQ වෙරි සිතුලින් මන් තුෂා සම්පන්. මං අද ඔයාලට කියන්නේ අලුත් පාඩමක්. මං කලින් වීඩියෝ එකදී මගෙන් ඉල්ලා තිබ්බා මිනිස් දෙන ආශ්‍රිත ගැටලු විසඳන විදිය වීඩියෝ වලින් පැහැදිලි කරන්න කියලා. එහෙනම් මං හිතුවා මිනිස් දෙන ආශ්‍රිත ගැටලු විසඳන විදිය වීඩියෝ කීපකින් පැහැදිලි කරලා දෙන්න. මේ පළවෙනි වීඩියෝ එක, මේ ගැටලු අංක එක අපි බලමු. හරි, අපි බලමු මොකද ගැටලුව කියලා. මිනිසුන් පස් දෙනෙකුට පාරක් කැපීමට දින 8ක් ගත වේ නම් වැඩේ දින දෙකකදී නිම කිරීමට මිනිසුන් කී දෙනෙක් අවශ්‍යද? මම මේ ගාන හදන්න කලින් පොඩ්ඩක් ඔයාලට මේ වගේ ගාන හදනකොට දැනගන්න ඕනි දේවල් ටිකක් පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් මොකක් හරි කරන ලද කාර්යයක් ඒක සමාන වෙනවා ඒ කරන කාර්ය කරන වේගය, එහෙම නැත්නම් කරන ශීඝ්‍රතාවය, ඒ ශීඝ්‍රතාවය ඒක එම කාර්ය කරන වෙලාවෙම වැඩි කරාම එන එක තමයි කරන ලද කාර්ය. ඒක මේ විදිහට අපිට සූත්‍රයක් වලින් මේ විදිහට කියන පුළුවන්. කරන ලද කාර්ය සමානයි කාර්ය කරන වේගය, එහෙම නැත්නම් ශ්‍රමය, ඒක වැඩි කරන්න ඕනි ගත වුණු කාලෙන්. එතකොට අපිට කරන ලද කාර්ය එනවා. එතකොට මම මේක උදාහරණයකින් පැහැදිලි කරවත්, අපි තුන් යම් පුද්ගලයෙක්ට තියෙනවා ගලක්, අපි තුන් ගල් කුට්ටියක් කුඩු කරන්න තියෙනවා. එයාට පුළුවන් එක දවසකට එක කුට්ටියයි කුඩු කරන්න. එතකොට එයාට ගල් කුට්ටි දෙකක් කුඩු කරන්න දවස් දෙකක් යනවා. මොකද එයාට එක දවසකට එකයි පුළුවන්. එතකොට ඒ විදිහටම අපි මේක මේ වැඩේට ඒ වගේම තවත් කම්කරුවෙක්, කියන්නේ කම්කරුවෝ දෙන්නෙක් යදුවොත් අපිට මේ වැඩේට යන්නේ දවස් එකයි. මොකද එක කම්කරුවෙකුට පුළුවන් එක දවසකදී එක ගලක් කුඩු කරන්න. කියන්නේ ඔහුගේ ඒ කාර්ය කරන වේගය එක දවසකට එක ගලයි. එතකොට එයා තනියම ඉන්න අවස්ථාවේදී ගත වෙන කාලය දවස් දෙකයි. එතකොට කරන කාර්යයයි කංකරුව දෙන්නෙක් දාපුවාම කරන කාර්යය දෙකම එකයි. මොකද මෙයා තනි එක්කෙනා කරනවා නම් දවස් දෙකක් යනවා, දෙන්නෙක් කරනවා නම් දවස් එකක් යනවා. ඒ කියන්නේ අපිට මම තව එකකින් පැහැදිලි කරනවා. අපි හිතමු යම් පුද්ගලයෙක් මොන හරි භාණ්ඩ වගේක් අසුරන්න එයාට පැය 3ක් යනවා කියලා. අපි හිතමු මේ වැඩේට තවත් කම්කරුවෙක් දැම්මනම්, මොකද එතකොට දෙන්නෙක් එකම වැඩේ කරනවා. එතකොට යන්නේ අර කෙනෙකුට ගත වෙන කාලෙන් භාගය. මොකද දැන් දෙන්නෙක් වැඩ කරනවා. ඒ කියන්නේ කරන ලද කාර්ය සමානයි ඒකට යොදන ශ්‍රමය, ඒ වගේම ගත වෙන කාලයෙන් වැඩි වුණාම එන එක තමයි ඒක කරන ලද කාර්යයට සමානයි. ඒ කියන්නේ අපි මෙතන තේරුම් ගන්න ඕනේ මොකක් හරි කරන කාර්යයක් තියෙනවා, මොකක් හරි කරන වැඩකදී ශ්‍රමයයි කාලයයි අතර තමයි ගුණිතයක් තියෙන්නේ. කරන ලද කාර්යය සමානයි නම් හැම විටම මේ දෙකේ ගුණිතයෙන් එක ලැබෙනවා. ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ මෙතන නියතයක් වෙනවා නම් මෙතන ශ්‍රමය වැඩි කරනකොට එහෙනම් කාලය අඩු වෙනවා, කාලය වැඩි කරනවා නම් ශ්‍රමය අඩු වෙනවා. ඒක මෙතනින් ඔයාලට තේරෙනවා ඇති. මෙතන කම්කරුවෝ එකක් ඉඳලා දෙකක් කරනකොට කාලය දෙකේ ඉඳන් එකට අඩු වෙනවා. මෙතනත් එහෙමයි. කියන්නේ මේ දෙකේ සම්බන්ධය මේ විදිහට තේරුම් ගන්න ඕනේ. අපි බලමු අපිට දීලා තියෙන ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. ගැටලුව අපි ආයෙත් බලමු. මිනිසුන් පස් දෙනෙකුට පාරක් කැපීමට දින 8ක් ගත වේ නම් වැඩේ දින දෙකකදී නිම කිරීමට මිනිසුන් කී දෙනෙක් අවශ්‍යද? ඊස්සේ මම ඒතර අපි කලින් අර මම ඔයාලට කිය දෙන සූත්‍රය පොඩ්ඩක් බලන්න. කරන ලද කාර්ය සමානයි කාර්ය කරන වේගය නැත්නම් ශ්‍රමය කාලයෙන් වැඩි කරාම වෙන එකට සමාන වෙනවා. එතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මෙතන කරන ලද කාර්ය මොකද්ද? පාරක් කපනවා. මෙතන මේ ගැටලුවේ තියෙන්නේ
මිනිස්සු පස් දෙනෙක් පාරක් කැපීමට මෙන්න මෙතන තියෙනවා පාරක් කැපීම කියන්නේ කරන ලද කාර්යය තමයි පාරක් කපන එක. මෙතනදී අපිට පාස්තා දෙකක් දෙනවා. පළවෙනි එකේ අපිට මිනිස්සු ගානයි යන කාලය දිලා තියෙනවා. දෙවෙනි එකේ දිලා තියෙන්නේ අපිට දවස් දෙකකින් මේ වැඩේ කරගන්න වෙන අවශ්‍ය මිනිස්සු ගාන. එතකොට මම මෙතන උපකල්පනයක් කරනවා දින දෙකෙන් නිම කිරීමට අවශ්‍ය මිනිස්සු ගාන MI ගනිමු කියලා. කියන්නේ අපිට හොයන්න ඕනේ උත්තරේ මං M කියලා ගන්නවා. එතකොට මේකේ අපිට මෙහෙම ගන්න පුළුවන් අවස්ථා එකෙහි කාර්ය සමාන වෙනවා අවස්ථා දෙකෙහි කාර්ය. කියන්නේ මම මෙතනදී කියන්නේ පළවෙනි පාරක් කියන්නේ පාරක් කපන්න අපිට මිනිස්සු පස් දෙනෙක් දවස් 8ක් යනවා කියලා කියලා තියෙනවා. දෙවෙනි එක කියන්නේ ඒ පාරම කපන්න දවස් දෙකකින් කපනවා නම් මිනිස්සු කී දෙනෙක් කොහොමද කියන්නේ. ඒ කියන්නේ කාර්ය හැම මෙතනදී කාර්යයන් දෙකම සමානයි. ඒ කියන්නේ පාරක් කපන එක තමයි වෙන්න ඕනේ. එතකොට අපිට මේ අවස්ථා දෙක සමාන කරලා අපිට මේක විසඳන්න පුළුවන්. මම එතකොට මේකට ආදේශ කරනවා අවස්ථා එකෙහි කාර්ය අපි දන්න කාර්ය සමානයි කාර්ය කරන වේගය හරි සමය ඒක වැඩි කරන්න ඕනේ කාලෙන්. එතකොට මම මෙතනදී පහ කියන්නේ මිනිසුන් පස් දෙනෙක් දාලා ඉන්නවා දවස් 8ක් යනවා. එතකොට ඒ තමයි පාරක් කපනවා නම් සාමාන්‍ය විදිය අපිට අහන්නේ දවස් දෙකෙන් කපනවා. එතකොට දවස් දෙකෙන් කපනවා නම් මම මෙතන අවශ්‍ය මිනිසුන් ගන්න M කියලා ගත්තා. අපිට දීලා තියෙනවා දවස් දෙකෙන් මේක ඉවර කරන්න ඕනේ. එතකොට කාලය මං දෙකයි කියලා. දැන් ඊට පස්සේ මේක අපි සුළු කරනවා. පහ වැඩි කිරීම 8 මෙහා පැත්තේ තියෙන දෙක එහා පැත්තේ 8 යනකොට වැඩි කිරීමක් තියෙන මෙතන යනකොට බෙදීමක් එනවා. ඒක සමානයි මෙතන 5 8 40යි 42 බෙදපුවාම M සමානයි 20 වෙනවා. ඒ කියන්නේ අපි උත්තරේ හොයාගත්තා. මේ වගේ ගණන් තාමත් පොඩි ගණන් අපි බලමු ඉස්සරහට ටිකක් වෙනස් විදිහ ගණන් කොහොමද විසඳන්නේ කියලා. ඒතර අපිට මේකට උත්තරේ තමයි දින දෙකකින් මේ කිරීම අවශ්‍ය මිනිසුන් ගන්න M සමානයි 20යි. ඒ කියන්නේ මිනිස්සු 20ක් ඕනි. මේක තමයි මේ ප්‍රශ්නට උත්තරේ. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. අවසාන වශයෙන් මම කියනවා ඔයාලත් මේ වගේ වීඩියෝ අලුත්ින් ඔයාලට කරන්න පාඩම් ඉක්මනින් දැනගන්න අපිත් එක්ක අපිට තාම මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් කරන්න කියනවා. ඊළඟ පාඩම ඔයාලට බලන්න එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඔයාලට ජයෙන් ජය.